සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත සෑම දෙපාර්තමේන්තුවක්ම කඩිනමින් ඩිජිටල්කරණයට ලක් කරන බව අගමැති කියයි ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ බදුල්ලේ භූකම්පණයෙන් හානියක් නැහැ නවසිලන්තයේ ගිනි අවි නීති දැඩි කෙරේ ශ්‍රී ලංකා රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උපැන් හා එක් දින ඉඩම්මපු ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්පිරිත් සජ්ජායනා මැත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ජාතික උපැන්න සහතික නිකුත් කිරීම ආරම්භ කෙරුණා. නව ක්‍රමයේ යටතේ ව්‍යාජ උපැන්න සහතික සැකසීම කළ නොහැකි වීම විශේෂත්වයක්. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නිකුත් කරනවා. දෙමව්පියන් විවාහද නැද්ද යන පිළිබඳ තීරය මෙම උපැන්න සහතිකෙන් ඉවත් කර තිබෙනවා. තවද එකම රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ අත්සනින් සියලු දෙනාට උපැන්න සහතික නිකුත් කිරීම තවත් විශේෂත්වයක්. එක් දින ඉඩම්මොප්පු ලබා ගැනීමේ සේවයේ ආරම්භය සනිටුහන් කරමින් පළමු ඉඩම්මොප්පු නිකුත් කිරීමද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක් වුණා. නොතාරිස්වරුන්, රෙජිස්ට්‍රාර්වරුන්, ලේඛන සහකාරවරුන් සඳහා පත්වීම් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. මේ දෙපාර්තමේන්තුව පමණක් නෙමෙයි දෙපාර්තමේන්තු ගණනාවක් දැනට කරන වේගය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඒ නිසා මේ දෙපාර්තමේන්තු සියල්ලම මේ අවුරුද්ද තුළදී ඩිජිටල්කරණයට යොදවන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ආර්ථික ගේන එක අපි තීරණය කරේ 2002 මගමැතිලා හිටියදී. ඒක ක්‍රියාත්මක කරන්නට අපි අදාළ නීතියකුත් ගෙනාවා. 2015 වෙනකොට ඒ වැඩකටවදී බලාපොරොත්තු විදියට සිදු වෙලා තිබුණේ නැහැ. දැන් ආපහු ආරම්භ කරා වෙනම අමාත්‍යංශයක් ඇති කළා. ඒ ඩිජිටල් ආර්ථිකයේ ආරම්භ කරනකොට ඒකේ උන්ට රැකියා ආධාරමාග ඇති වෙනවා. සමහර විට නම් නැති වෙනවා කියලා නැහැ. අපි කැපෙලා ඉන්නවා ඩිජිටල් ආර්ථිකය ආරම්භ කරන්න. ඒක ආරම්භ කළේ ඊළඟ අවුරුදු 5 තුළදී. මේක ක්‍රියාත්මක කරන්න අලුත් ආදායම් මාර්ග හොයන්න. ඒ වැඩකටයුතු කරනවා නම් පළමුවෙන්ම ඒ ආර්ථිකයට ඕනේ ඒ සේවාවන් රජයෙන් තමයි ලබලා දෙන්න තිබෙන්නේ. ලංකාවේ විශාලම සේවයේ තියෙන රජේ. එතන දීර්ඝකඩයෙන් කරන්නේ නැත්නම් වෙන එකක් සිදු වෙන්නේ නැහැ. මේ දෙපාර්තමේන්තුව ගිය වර්ෂයේ බැලුවොත් අපි ආදායම උපයනවා 800 බිලියන්. මේ අවුරුද්දේ අපි ගණනය කරලා තිබෙනවා 8000 බිලියන් මේ දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට එකතු කරන්න. ඒ එකතු කරන ගමන් ඒ මුදලින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම කරලා ඉදිරියට ගෙනියන. ඒ මුදල් ගන්න ඒකට. අද ආරම්භ කරන මේ වැඩසටහන අදින් අවසන් වෙන්නේ නැහැ. දිග ගමනක් යන්න තිබෙනවා. උපැන්න සහතිකය නිකුත් වෙනවා. උපතේදීම හැඳුනුම්පත් අංකයක් සමග වයස අවුරුදු 15 සම්පූර්ණ වෙන විට ඒ අංකය ඔහුට ලැබෙනවා. රෙජිස්ට්‍රාර්වරු 1000 ගණනක් අත්සන් කරපු උපැන්න සහතිකය අදින් පටන් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගේ අස්සරින් පමණක් නිකුත් වන දිනය හැටියට සිහිපත් කරන්න කැමැති. බදුල්ල, හාලියල, පස්සරහා වැලිමඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු භූකම්පන තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කරන්නේ. හල්දුම්මුල්ල, පස්සර, හාලියල්ල එම ප්‍රදේශවල ඇති වුණු සුළු භූ චලන තත්ත්වයක් හේතුවෙන් තමයි ඉරිස කැළඹීමකට පත් වෙලා තිබෙන්නේ. විශාල ශබ්දයක් සමගම නිවාස සහ එම ගොඩනැගිලි දෙදරීමකට ලක්වුණු බව තමයි එම ජනතාව ප්‍රකාශ කරන්නේ. පල්ලි කැලෙත් සහ මාකන්දරාව කියන භූකම්පන මාන දෙක තුළ තත්ත්වයන් යාවත්කාලීන වී ඇති බව තමයි එම අංශය මගින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. අගයක් මේ විනිවිද ප්‍රකාශ වී නැහැ. කිසිවෙකුටත් මේ විනිවිද හානි වාර්තා වෙන්නේ නැහැ. සීලුම ආකාරයෙන් තොරතුරු යාවත්කාලීන කරලා තිබෙනවා. මේ හේතුවෙන් කිසිම ප්‍රදේශයක කිසිම හානියක් මේ විනිවිද වාර්තා වී නොමැති බව තමයි අපද කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට අපිට වාර්තා කරන්න තිබෙන්නේ. මේ විනිවිද එම තත්ත්වය සමග සීල්ම ජනතාව කලබලපත් වී ඇති බව තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. කලබලපත් වීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. සුළු භූ චලන තත්ත්වයක් බව තමයි භූ ඉතිහාපතල් කාර්යංශයේ මේ විනිවිද අපද කළමනාකරණ මධ්‍යස්ථානයේ විත වාර්තා කර තිබෙන්නේ. ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ තෙරවාදී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන යෝජනාව ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට මෙවන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ඒ නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ත්‍රිපිටකාභිවන්දනා සතිය අද ආරම්භ වුණා. මේ නිමිත්තෙන් සෑම නිවසකම සහ රාජ්‍ය ආයතනයකම බෞද්ධ කොඩියක් එම සතිය පුරා ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කර තිබෙනවා.
දිවයිනේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දීපව්‍යාප්ත පිණ්ඩපාත දානමය පින්කම් රැසක් පැවැත්වුණා. විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින්ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අද සිට සතියක් පුරා දීපව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. මීට සමගාමීව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සංවිධානය කළ පිණ්ඩපාත චාරිකා පින්කම පැවැත්වුණේ යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් මහේජ සේනානායක සහ පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නිදහස් චතුරස්‍රයේ සිට ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වෙත වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවට ස්වාමින් වහන්සේ 75 නමක් එක්ව සිටියා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති පීඩී නාගහවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස පැවැත්වූ පිණ්ඩපාත චාරිකාව ගම්පහ සාම විහාරයෙන් ආරම්භ කෙරුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනයක්වයි මේ සංවිධානය කළේ. ස්වාමීන් වහන්සේ 59කට අධික පිරිසක් එම පින්කමට එක්වුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. හලාවත මාදම්පේ පොලිස් ස්ථානයේ සංවිධානය කළ පිණ්ඩපාත චාරිකා වැඩසටහන මාදම්පේ නගරයේදී සාර්ථකව පැවැත්වුණා. මාදම්පේ නව නගරයේ ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයෙන් ආරම්භ කළ එම පිණ්ඩපාත චාරිකාවට ජනතාව මහත් උද්‍යෝගයෙන් දායකත්වයේ සපයන අයුරු දැකගත හැකි වුණා. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සහ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකා පින්කමද භික්ෂුන් වහන්සේ 59ක සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණා. මීට සමගාමීව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිත් සජ්ජායනාවක්ද පැවැත්වුණා. දොඩංගුඩු පොලිස් ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රදේශවාසීන් සංවිධාන කළ පිණ්ඩපාත චාරිකාව බෝම්බුවල ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණා. දොඩංගුඩු පොලිස් ස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. සුනිර්මල බුද්ධ භාෂිතය ත්‍රිපිටකය ලෝ උරුමයක්ව සුදිලෙන්නට කෙරෙන උත්තුංග ප්‍රාර්ථනාව. ත්‍රිපිටකාභිවන්දනා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මහෝත්සවය මාර්තු මාස 23 වැනිදා සවස 2ට ශ්‍රී දළදා මහමළුවේදී. කර්මන්ත ශේෂ්ත්‍රය විවිධ අංශෝසේ වඩාත් පුළුල් විය යුතු බව නියුත්‍රමාතයේ බුද්ධික පතිරණ මහතා පවසනවා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ 50 සංවත්සර උත්සවයට එක්විමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපාර පිළිබඳව ක්‍රමෝපායික සැලසුම් හදනවා නම් අපි කල්පනා කරන්න ඕනේ එකිනෙකට වෙනස් කර්මාන්ත ජාලයක් කොහොමද පවත්වන්නේ. කර්මාන්ත කීපයක් පවත්වාගෙන ගියපුවාම තමයි එකකින් යම් කාලයක සිදුවන පාඩුව තව එකකින් ආවරණය කරගන්න පුළුවන්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ අපි සියලු දෙනා ඔබෙන් ඉල්ලන්නේ ඔබ තව තවත් ඔබේ ව්‍යාපාර ප්‍රසාරණය කරගන්න. ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් ශක්තිය අපි දෙන්න. ඒ වගේම රසායන විද්‍යාවට අදාළ විවිධ උපාධිය සහ උසස් පෙළ අතර විවිධ පුහුණු ලැබු කණ්ඩායම් නොයෑමට ලංකාව තුළ රැකියා අවස්ථා හරිම අඩුයි. ඒකට හේතුව තමයි එකක් මේ ශේෂ්‍ය ප්‍රසාරණය නොවීම. මේ සම්පත් ටික ගොනු කරන්න අපිට පුළුවන් වෙන්නේ මේ ආශ්‍රිත කර්මාන්ත වලට වැඩි ප්‍රස්ථා ඇතුළු. අපි ඒ වාසිය රටක් විදියට ගන්න ඕනේ. ඒ නිසා අපි අමාත්‍යංශ විදියට අපි වෙනස් වෙන්න සූදානම්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිර්ලාංඡනය එළිදැක්වීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ මගින් ප්‍රතිලාභීන් 8 දිනක වෙත මුදල් ත්‍යාග පිරිනැමීමටද මෙහිදී කටයුතු කෙරුණා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති නවීන් අධිකාරම්, අධ්‍යක්ෂ ජෙනරාල් PLV රත්නමඩලෙන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. හදවත් යාකරන රන්මාවත් සංකල්පය යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 200ක් හෙට දිනේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා ඉදිරිපත් කරන බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන අමාත්‍යවරයා, අපි බලාපොරොත්තු වෙනවා මහමාර්ග අමාත්‍යාංශයෙන් රට පුරාම අපේ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන්න, ලෝකෙත් එක්ක යාකරන ආර්ථිකයකට ශක්තියක් ලබා දෙන මාර්ග පද්ධතියක් ලංකාවේ බිහි කිරීම ප්‍රධාන අරමුණක්. ඒ අනුව අපේ අලුත් සංකල්පයක් වන හදවත් යාකරන රන්මාව කියන සංකල්පය අපි ආරම්භ කරනවා. ඒ හදවත් යාකරන රන්මාවත් කියන තේමාව යටතේ අපි බලාපොරොත්තු වෙනවා මේ මාස 17 වෙනිදා රට පුරාම කෝටි 3000ක ආයෝජනයක් එක්ක අපි දැනට වැඩ කරලා තියෙන මාර්ග 200ක් එකවරම මුල්ගල් තැබීම් හෝ විවෘත කිරීම සිදු කරවන්නට. වී මෙට්‍රික් ටොන් 44,000ක ගබඩා කිරීම සඳහා ගබඩා 20ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා විවෘත කර ඇති බව එම දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අභිවර්ධන මහතා පවසනවා.
ඒ සඳහා රුපියල් මිලියන 970ක මුදලක් වැය කර ඇති බවයි මේ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මිලියන 970ක මුදලක් වෙන්කර තියෙනවා. ගබඩා 20ක මෙට්‍රික් ටන් 44000ක් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. නාඩු සඳහා කිලෝවලට රුපියල් 38ක් සම්බස සඳහා 42ක් ගෙවීම තාමත් පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන්නට යොමු වෙලා තියෙන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. සියලුම මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන මගින් ඒ ගෙවීමට මිලදීගත් වී සඳහා ගෙවීම කිරීමට කටයුතු කරමින් තියෙනවා. දංකොටුව නගරයේ සුපිරි නිවසක් තුල බුහුගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට වයඹ පළාත් සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ කටයුතු කළා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ගෝඩා පෙරල් 17ක් නීති විරෝධී මත්පැන් ලීටර 566ක් සහ එම මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ මෙහිදී අත්අඩංගුවට ගැනුණා. වයඹ පළාත් සුරාබදු විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කෙරුණේ. නීති විරෝධී මත්පැන් එම ස්ථානයේදීම විනාශ කිරීමට කටයුතු කළ අතර සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අඹලංගොඩ මලවැන්න බටපොතුදුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වැටලීමට මීටියාගොඩ පොලිසිය කටයුතු කළා. මෙහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර නීති විරෝධී මත්පැන් බැරල් 8ක් ගෝඩා ලීටර 1080ක් සහ උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට සහ අනිද්දා දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර සබරගමුව වයඹ මධ්‍යම ඌව සහ දකුණු යන පළාත්වල හෙට හා අනිද්දා පසුවරුවේදී වැසි ඇතිවිය හැකි. අද දිනේ සබරගමුව බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල සහ මාතර යන දිස්ත්‍රික්වලත් සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා. හම්බන්තොට අම්පාර මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක්ද පවතිනවා. ප්‍රධාන මහනගරයක් ලෙස දඹුල්ල නගරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ නගර හරිත නගර බවට පත් කිරීමේ වැඩසටහන දඹුල්ල නගරයේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි දඹුල්ල තෝරගෙන තියෙනවා ප්‍රධාන මහනගරයක් හැටියට. මොකද අපේ ජාතික භෞතික සැලසුමේ හැටියට කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට තියෙන සෑම නගරයක්ම දියුණු කරලා ප්‍රධාන ආර්ථික ජනගහනමය පරිපාලනමය කලාපයේ හැටියටයි අපි අඳුරගෙන තියෙන්නේ. දැනට අධිවේගී මාර්ගයේ කුරුණෑගලට එනවා. කුරුණෑගලෙන් ඊළඟට එන්නේ දඹුල්ලට. මහවහරහා යන දුම්රිය මාර්ගයත් දඹුල්ල හරහා යන නිර්ණය වෙලා තියෙනවා. මේ නගරයේ සංවර්ධනයේ උපායමාර්ග නගරයක් බවට පත් කරන්න අපි ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර අපිට ලැබෙන්න තියෙනවා. පාසල් හා රාජ්‍ය ආයතන වෙත අඹපැල බෙදා දීමටද අමාත්‍යවරයා මෙහිදී එක් වුණා. පාසල් දරුදරියන් සමගද සුහද කතාබහක නිරත වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා දඹුල්ල ගම්මුදාව භූමියේ පෙරපාසලක සිඟිති පොඩකටද එක් වුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මහනුවර පූජාපීඨිය නාලන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතිට පත් කෙරුණේ MNK හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් 190ක මුදලක් වැය කර තිබෙනවා. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. වවුනියාව පෙරියලුකුරුම් ප්‍රදේශයේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේ නිවාස 13කට සහ ඒවායේ ජල ටැංකිවලට කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 25ක් ඉදිකරනවා. ඉන් නිවාස 13කටයි මෙලෙස කිසියම් පිරිසක් අහානි සිදු කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පෙරිය උලුක්කුළුම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සැකකරුවන් ඉක්මනින් නීතියේ රැහැනට හසු කරගන්නා ලෙසයි ප්‍රදේශවාසී ජනතාවද ඉල්ලා සිටින්නේ. ඊයර යම්කිසි දේශපාලන බලපෑම් ඇති පිරිසක් නිවෙස් 13කට හානි කරලා තියෙනවා. මේ වතුර ටැංකි කපලා කොටලා අපි ඉල්ලන්නේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා මින් ඉදිරියට නොකරන්නට අදාළ පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන්න කියලා තමයි.
යම් කිසි කඩාකප්පල්කාරී පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා ගෙවල් 13කටත් ගෙවල් වල හදාගන්න වතුර ටැංකිය 13කට 14කට විතර අලාභානි කරලා තියෙනවා. මෙම ක්‍රියාවලිය පොලිසියට කඩාකප්පල්කාරී පිරිස අල්ලලා ඒගොල්ලන්ට නිසි දඬුවම් ලබලා දෙන්න කියලා මගේ බලවත් ඉල්ලීමක් තියෙනවා. පාසල් දරුදරියන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි අංශය සංවිධානය කළ නවමු ආකාරයේ වැඩසටහනක් වැලිමඩ මධ්‍යම විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්තුණා. වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්වල දරුදරියන් වැඩසටහනට සහභාගී වුණා. මෙහිදී නගරයක් නිර්මාණය කර තිබූ අතර එහි සියලු අංග පාසල් ළමයින් නිරූපණය කළා. එහිදී නගරය තුළ සියලුම දිනා ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කිරීම විශේෂත්වයක්. නගරයේ වෙළඳසල්, බැංකු, පොලිස් ස්ථාන, සත්වෝද්‍යාන, යාචකයන්, පෙරපාසල්, සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම, ග්‍රහලෝකාගාර, වෙළින්දන්නාදී විවිධ අංග නිරූපණය වන ලෙස කුටි රැසක් පාසල් දරුදරයන් ඉදිරිපත් කර තිබුණා. එහිදී දරුදරයන් ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කිරීම කැපී පෙනුණා. වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ WD ජයතිලක මහතාගේ උපදෙස් පරිදි එම කලාපයේ ඉංග්‍රීසි විෂය භාර සහකාර අධ්‍යක්ෂ තුෂාර් විජයකෝන් මහත්මියගේ මූලිකත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. රට තුළ ජාත්‍යන්තර මට්ටමේ අපරාධකරුවන් සිටින තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එය තුරන් කිරීමට වහා කටයුතු කළ යුතු බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ප්‍රජා විශෝධන ලාභීන් විශෝධනය කිරීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර හා බස්නාහිර පළාත් සමාරම්භය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා පාතක විශෝධන දෙපාර්තමේන්තුවයි එය සංවිධාන කර තිබුණේ. බන්දනාගාර තුළට ගිහිල්ලා කාන්තාවන්ගේ වාහනුවකට එහෙම ගිහිල්ලා මේ මත්කුඩුවලට ආපු අය පොඩ්ඩක් අත උස්සන්න කිව්වහම ඇත්තටම බහුතරය කාන්තාවෝ අත උස්සන්නේ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒක හින්දා තමයි බන්දනාගාර දෙපාර්තමේන්තුවට මේ පාර අයවැය අබේ පුස්සෙත් වීර විලා මද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අය පුනරුත් තාපනය කරන්නට අවශ්‍ය ඒ කටයුතු කරන්නට කාන්තාවන්ට විශේෂිත වූ ස්ථානයක් දුම්පි හදන්නත් යෝජනා කරේ අපිත් එක්ක කතා කරලා. අපි අවුරුදු 30ක් තිස්සේ මිනිස් බෝම්බය නිෂ්පාදනය කරලා ලෝකේ ප්‍රසිද්ධ වුණා. දැන් ඊයේ පෙරේද වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ අපරාධකාරයෝ ඉන්න රටක් බවට අපි දැන් ලෝකයට පොඩ්ඩක් එළියට ගිහිල්ලා තියෙනවා. මේ වයෙන් අපි වැළකෙන්න ඕනේ. මොකද අපිට සම්පත් නැති රටක් නෙමෙයි. අපිට සියලුම සම්පත් තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. විදේශීය තරඟ සඳහා සහභාගී වෙන ක්‍රීඩකයන් සඳහා අනිවාර්යෙන් මාර්ගෝපදේශන වැඩසටහනක් සිදු කරන බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. ඊ මහතා මෙම අදහස් පළ කළේ ක්‍රීඩා විද්‍යායතනයේ පැවති ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා සභාවට එක්වෙමින් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහා සියලුම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ශිෂ්ටවල නියෝජනය කරන ක්‍රීඩා මාධ්‍යවේදීන් එක්ව සිටියා. ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව මෙන්ම නව යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගලන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මම තව නීතියක් දාතන මීට පස්සේ කිසිම ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්ට ඔරියන්ටේෂන් එකක් නැතුව ලංකාවෙන් පිට යන්න අපි අවසර දෙන්නේ නැහැ සංගමයට. අපි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් කරන ලංකාවට යන්නේ දිනන්න යන්නේ එහෙම නැත්නම් දින්නත් නැතත් ලංකාවේ ගරුත්වය තියන්නේ කොහොමද? ඒ ඔරියන්ටේෂන් එක හැම දරුවෙට හැම ක්‍රීඩකයෙක්ම ලංකාවෙන් පිටින් යන්න ඉස්සෙල්ලා අමාත්‍යන් සරහා කළ යුතුමයි කියන යෝජනාවත් අපි කළා තිබෙනවා. ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ තුමාලා ඉල්ලපු සම්මාන උළෙල අනිවාර්යෙන් අපි ඒක ලොකු විදියට උත්සව ආකර්ෂණය කරන්න අපි කටයුතු කරන්නම් කියන එක මේ අවශ්‍ය දේ උපරිමයට පොරොන්දු වෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පැම් පැපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk